ඒකාධික කාලසීමාවක් කුල කුරු යුද්ධය පවතුන. මේ ප්‍රදේශ අතරින් ගිල්ල හිටියා. අද ජනතාව හැටියට ප්‍රදේශවාසීන් හැටියට දුක් හම් කටන මත ජීවත් වෙච්ච පිරිස කැලේ වෙන්න පුළුවන් එදා රාත්‍රිය ගත කළේ. නමුත් අද ඒ සාමකාමී පරිසරයක් තුළ ඔවුන් නැවත ගමට ඇවිල්ලා තමන්ගේ ගොවිතැන කළා, තමන්ගේ පවුල නඩත්තු කර ගැනීමින් ජීවත් වෙනවා. ඉදිරි අනාගතයේදී මීට වඩා රටේ සශ්‍රීකත්වයට ඔබේ කුෂිකම් මාන්තර ලැබෙන දායකත්වය අතිශයින් වැදගත් මේ දිස්ත්‍රික්කයට වගේම. උමාංශය දිරිමත් කරන්න, ඒ වගේම දායක සභාව දිරිමත් කරන්න දාදා මාලිගාව අපේ ව්‍යාපෘතිය තුළ එවැනි ප්‍රගතියක් ලබන, ඒ වගේම සමාජයට, ඒ වගේම දායක දායකාවන්ට එහෙම ප්‍රතිලාභ ලැබෙනවා නම් ආන්ද්‍රේ ඒකයි අපේ පරමාර්ථයේ ඉටු වුණා කියලා අපි අදහස් කරන්නේ. මේ විහාරස්ථාන භෞතික වශයෙන් භෞතික සම්පත් වැඩි දියුණු කරන්න පුළුවන්. නමුත් ඒවෙන් ලබන ප්‍රතිලාභ අඩුයි. ආධාර උපකාර කරන්න අපි බැඳිලා කටයුතු කළේ නායක පිරිස් පිළිබඳව, විශේෂයෙන් මේ ප්‍රදේශයේ මේ අද මෙතන රැස්වලා ඉන්න වගේම නොසිටි පිරිස් අපි කලින් මතාවේ දැක්කා. ඉතින් ඒ නිසා උපාසකගේ දැක්ම නිවැරදි කරගන්න, දැක්මට ශක්තියක් දෙන්න අපි උදව්වක් වශයෙන් තමයි මේ කටයුතු කළේ.